ස්වාමීන් වහන්ස අලුත් අවුරුදු සිරිත් විරිත් වත්පිළිවෙත් ඉටු කිරීම තුළ පුද්ගලයෙකුට ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට ඇති හැකියාව ඔබ වහන්සේ අපට පැහැදිලි කළා. කෙනෙකුගේ ජීවන ගමන වෙනස් කරගන්න පුළුවන් සුවිශේෂ සම්තිස්ථානයක් බවට මේ එළඹෙන සිංහල අලුත් අවුරුද්ද මේ අවස්ථාව අපිට පත් කරගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්ස? ඔව් මෙහෙමයි නෝනා. එතනදී මේ බොහොම පැහැදිලි පිළිතුරක් ධර්මානුකූලව දෙන්න පුළුවන්. මේ සද්ධර්මය කියන්නේ නෝනා මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය කියන්නේ ඔබ වැරදි තැනක හිටියත් ඔබට නිවැරදි වීමේ මාර්ගය ධර්මය තුල පැහැදිලි කරලා තියෙනවා. මොකද අඟුලිමාල කියන තරුණයා මනුෂ්‍ය ඝාතන 999ක් සිද්ධ කරලා උතුම් රහත් ඵලයට පත් වෙන්න පුළුවන් වුණ ධර්මයක් තමයි මේ ධර්මය. ඒ අර සංතිස්ස ඇමති කියන කෙනා ඊයේ රාත්‍රියේ මත්පැන් පානය කරලා 80 ඉඳිද්දී පසුවදා රහත් ඵලයට පත් වෙන්න පුළුවන්කම තියෙන ධර්මයක් තමයි මේ ධර්මය. එනිසා ඔබ සිල්පත බිඳුනායි කියන කාරණයෙන් ආරෂ්ඨාංගික මාර්ගය නොවැඩුනායි කියන කාරණයෙන් මෙච්චර දවසක් කොතනකවත් ඔබ පස්සැවීමට පත් වෙන්න අවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය නිවැරදි වෙනවායි කියලා ඇති කරගන්නා උචිත්‍යයි. තේන්නාද? නිවැරදි වීම උදෙසා ඇති කරගන්නා ඌමනාවයි. ඔබ තුල නිවැරදි වීම උදෙසා ඇති කරගන්නා ඌමනාව තියෙනවා නම් අතීතයේ වැරදි වුණායි කියන කාරණයෙන් ඔබ මොහොතක්වත් පසුතැවෙන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය නිරේ තුරුවම ඔබේ පිහිටට සිටිනවා. ඒ නිසා අතීතයේ ඒවායින් දුර්වල වුණ දේ ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒකන ඒක අතීත පංච උපාදාන ස්කන්ධයක් හැටියට අතහැරලා දාන්න. සිදු වෙච්ච දේ අතීත පංච උපාදාන ස්කන්ධයක් හැටියට අතහැරලා දාලා මං මේ මොහොතේ සිට නිවැරදි වෙනවායි කියන සකස් කරගන්න චිත්තය තුල ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයටම අවතීර්ණ පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ නිසා අතීතයේ වැරදි ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් බුදුරජාණන් වහන්සේ දකිනවා ඔබ තුල අතීතයේ යම් දුර්වලතාවයක් තිබුණා නම් ඒ දුර්වලතාවයේ සකස් වුනේ සම්මා දිට්ඨියේ දුර්වලතාවය නිසාමයි කියලා. එතකොට ඔබේ වරදක් නෙමෙයි. ඔබ තුල කල්යාණ මිත්‍රාස්සේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවය නිසා සකස් වුණා වූ සම්මා දිට්ඨියේ අර්ථයේ දුර්වලභාවයයි ඔබ ඒ තැනට ඇද දාලා තිබෙන්නේ. හේතුඵල ධර්මය. එනිසා හේතුඵල ධර්මයට බුදුරජාන් වහන්සේගේ මහා කරුණාව හැම වෙලාවම යොමු වෙලා ඔබව නිවැරදි මාර්ගයට ගන්න හැම වෙලාවම තෙරුවන්ගේ ආශිර්වාදයට ඔබට තියෙනවා. එනිසා අතීත පංච උපාදාන ස්කන්ධයක් කියලා අමතක කරලා අතහැරලා ඔබ මේ මොහොතේ වර්තමානයේ තුල මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල නිවැරදිව ගණන් කර ගන්නවා කියන චිත්තය සකස් කර ගන්න මොහොතේම නෝනා ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන් කෙනෙක් බවට ඒ මාර්ගය තුල ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. එනිසා කොතනකවත් උකටලී වෙන්න එපා. අතීතයේ වැරදුනා කියලා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය නිරේතුරුවම සූදානම් ඔබව නිවැරදි තැනට ගන්න. එනිසා තෙරුවන් කෙරෙහි සද්ධාම තුල ඉඳගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වූ ඉදිරියට යන්න තමයි කියන්නේ.